ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෙඩි 60 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙති. බාණ්ඩ මිල දිනෙන් දින ඉහළ යන පසුබිමක ආණ්ඩුවට විරෝධය පළ කරමින් ඊයේ මෙන්ම අදත් ස්ථාන කිහිපයකදීම ජනතා විරෝධතාවල නිරත වුණා. මේ සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ කුඩාවැල්ල ප්‍රදේශයේදී සංවිධානය කර තිබූ විරෝධතාවක්. අද දීවරයන්ට මේ කර්මාන්තය කරගෙන යන්න බැරි තත්ත්වයට මේ රටේ පාලකයෝ මේ දීවර කර්මාන්තය ප්‍රපාතයකට අදාලා තියෙනවා. ගෙදර දරුවෝ බඩගින්නේ, අම්මා තාත්තා බඩගින්නේ, කරගන්න දෙයක් නැහැ. මේ අතර කිරිපිටි මිල ඉහළ නැංවීමත් සමග දියර කිරි මිලදී ගැනීමට ජනතාව මේ වන විට පෙළඹී තිබෙනවා. ඉල්ලුමට සාපේක්ෂව දියර කිරි සැපීමට නොහැකි වැති පසුබිමක බදුල්ල ප්‍රදේශයේ පුද්ගලෙක් නිවෙස් අසලටම ගොස් දියර කිරි අලෙවි කිරීමට කටයුතු කරනු දක්නට ලැබුණා. දියරගිරි මිලම ලොකෝට තියෙනවා. දැන් අපිට ප්‍රශ්න තමයි මම ඉන්දන මිල දැන් වැඩි වෙනාම දැන් අය දුරපතේම යන්න බෑ මේ පොලිමේඳලා ගාගෙන. බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා පැවසුවේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කඩදාසි සපයා ගැනීමට මේ වන විට හැකි වී ඇති බවයි. ඒ අනුව බස්නාහිර පළාතේ සියලු පාසල්වල 9, 10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ගේ වාර විභාග නියමිත කාලසටහනට අනුව මාර්තු 29 වෙනි දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර 6, 7 සහ 8 ශ්‍රේණිවල සිසුන්ගේ වාර විභාග කටයුතු අද සිට සාමාන්‍ය පරිදි සිදු කරනවා.